යද හන් තා කරන්නේ මේ රජිත ම පාද ම තෙර පි පස ටු ප තිරින් ස්සහටාපු රඟාප කවරත්තතා කරන්න න්තිම ගම්මලා හිංසක මිනිස්සු. එවගේම මේ අරගලේ තුළ අවංකවමක ජනතා අරගලයක්කට දැකපු සෑහෙන මිනිස්සු ප්‍රතිාර දැක්වවා එක අපි බලාපොරොත්ව නො. මේ වනවිට රට ඉතාමත්ම අසරු තත්වකට පත් කල තියෙනවා විශේෂයෙන්ම මේ බාතාාවරණය තුළ නම දෙෙනන ක මෙ වනවට මියගිහිලතියන විධ පර්ෂයන්ගෙන් කොහෙංගියත් කවරුමියගියත් ඒයට පළමුම පවුලේයට අපි අපේ සෝකය පල කරන්න ඕන අපේ රටේ පුරවැසියෝ හ මියගිහිල්ල තියෙන්නේ කුමනා ආකාරෙන් ගත්තත් තේ නිසාඒවගේම පාර්ලිමේතු මන්ත්‍රීවරයක් ෂිම අතුකගරල මන්ත්‍රීවරය මිය ගිලතියෙනවා. ැමදනාවෙනෙන් මම අපගේ බලවත් සංවේගේ මේ අවස්ථාවේදී පලකර සිටිනට ඕන. දෙවනුව මෙවැනි විනාසයක් කිරීම සඳහා හේතු වූ සාධක අපි විමර්ෂනාත්මක බැලිියයුතු වෙනවා. හිටපු අග්‍රාමාත්‍යය වරයා තමන්ගේ ගෙදරට හාර පන්දාහක පිරිසක් කැඳවලා. ඒ පිරිස තමයි මේ නිරායුද මිනිස්සුන්ට පහර දෙන්න ගිහිලතිබෙනන්නේ. මගේ ගෙදරට ඇවිල්ල මගේ ගෙදර ඉඳල ගිල්ල හිස මනිසුන්ට පාරන මනිසුන්ට පහරදුන්නනම නිවාරම ගෙදරට කැඳව එක්න මට ව කිය. ඇයි මේ කැඳවන්න හේතුනේ මහින්දරාජක් මහතයට මගේ දන හැට සත්්ති දෙකතුනක ඉඳලම ඉවෙන් ඕන තිබුණන හැබැයි එක්තරා දේශපාන ච්චයකට ඕන මහින්දරජපක්ස මොට ඔහුට කීර්තිනමයක් නෑ අහුව මේ හරි ප්‍රසිද්ධයි. හිදර ජ ක්ෂ පක්ෂකය ර ග පුළුව ොදු ජන පරමුණ ප ක්ෂකයන් අල්ලගන්න පුුවන් න්නේ මහිදරජපක්ෂ හත්යාගේ ප්‍රතිරපයි සහින්තිීල. ඉතිේ හු ඒ සඳහා ඔහුගේ ඒ පටු පෞද්ගලික දේශපහනල අවිිලාශයට තමයි මේ විනාශේ සිද්ධ කලේ. ඒ සඳහා අපේ දැනුම මෙහැටේට දුරකතනැතුන් දෙමින් රටපුරා කතා කරමින් මේක සංවිධානය කළේ පොදු ජන පෙරමුණ සියල්ලු මැතියමතුර නෙවේ මේක ඉන්නවා යම්කිසි. දේශපාලන අනුහසත්තියන ප්‍රබල ඇමතිකන් දරන විශාල ව්‍යාපෘති කරන මහින්ද රාජපක්ෂ මහත්මයගේ ඉතාම අන්තේවාසික වෙච්ච කළුතු්‍රරදදිශික රෝහිත බේගුණුවරදන එවගේම කුුණනෑගල දිිශ්ිකේ ජන්ෂන් ප්‍රනාාන්දු වගේ අමතිවරු තමයි මේ කටයුත්ත මෙහෙයවි. එතකොට ඒගොල්ලම් ඒකට වග කියන්න ඕන. අහිංසක ගම්මුල මිනිසු සමහර අරංඇවිල තියෙන්නේ. ැස මත්ති නවා කියලා සහරයි මැරව හට යි ලදීනවා. කොහෙම් බැලුවත් මේ ක්‍රියාවට මේ මෙහෙවුම එකනේ තමන්ගේ දේශපාලන අවිිලාශයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තියාගෙන කටයුතු කරන. එවගේම අධදැකීම් බහුල දේශපාලන කැටේට තමන්ගේ ගෙදරටාපු මිනිස්සු නිරායුධ මිනිසුන්ට ගහන්න ගේපික අන්තිම දීන පහත්ඇතුමට විශාල එතුමා කරපු සියලුම තිහාසය කරපු දේවල් ආපස්සට හරවපු රටම අරාජික කරපු තත්තිිකටට සිද්ධියක්බටම මේ පත් වනා. ඉනිසා එතුමා මේකෙදී එතුමට මේකට එන වගකීමෙන් එතුමට නිදහස්වවෙන්න බෑ මෙහෙපු ඇමැතිවරුන්ටත් අද වචනයක් කතා කරන්න නැතුව මේ තිරේපිටි පස හිටපුටස් දැන් අුතෙන් අලුපනම හුදදාලතියෙන යා සම්පූර්ණෙන්ම මේකට වග කියන්නට ඕන. තිේ අද ඔහුන් කතා කරන්නේ. රජග පද එක තිර පි පස ට ප තිර හටාප රඟගාප කරුවත් කතා කරන්න. අන්තිම මේ ගම්මොල හිසක මිනිස්සු ඒවගේම අරගලේ තුළ අවන්කවම මේක ජන්නතා අරගලයක් කර දැකපු සෑහෙන මිනිස්සු ප්‍රතිචාර දක්වා. එකක අපි බලාපොත්තුවවෙන්න නොදයා. හැබැයිඒ ්‍රචාරයාද මංකොල්ලකෑ ගෙවල් ගිනිතැබීම් පහරදීම් දක්වා තෝරගෙනීමක් නැතු. ද ක මා ෙල්ගමගත්තොත් ජාදිපති පත් ීම ද විරද් වෙච් පරමවිරුද්ධද ඔහුවද දැඩිසත්කාරයකේ ඉන්නද දත්වට පත්වෙල තිනති මේකට වග විභාගයක් නෑ පොදුජන පෙරමුණේ තතියන ක්‍රමයට ගෘත්තු ච සහන මැතියමතුවර මන්ත්‍රවරු හිටිය. නමුත් ඒ සියලු දෙනාමද පොදුවේ ප්‍රහරයක ලක්කලා තියනවා තිඒ කනගාට දායක තත්වයක් ති එක පැත්තකින් මේ අවස්ථාවේ ඉතා වැදගත් තවයක් උද වෙලා නවා ඒ ැදගත් අත්්‍යපි කොහොමද ප්‍රයෝජ ගන්න කියනකම අවස්ථාවයිද කල්පනා කරන්න ඕන. ඊළඟට මම කියන්න ටෝන මේ දැම්මි අරගලය නිර්පාක්ෂි කරගලයක් හැටට කියන්නේ. මේක සෑහන පිරිසත් නිර්පාක්ෂිකව මේකට සහභාග වෙන පිරිසක් එන්න අපි දන්නවා ගලු මොදර මේ රට ගැෙන හිතලා නිර්පාක්ෂික පිරි සහභාග නමුත් මෙතැන අපි දන්න කිසිම අරගලයක් ලෝකේ කොහෙව සිද්ධුවවෙෙන් නිර්පාක්ෂිකෝ එකන්න මේකේ තුළ දේශපාලන පක්ෂ තරකාරී දේශපාල පක්ෂ දෙකකිින්න්න මොම නැගකට කිසිම සතුරක්්නම සහතු වවා නමුත් ඒ කවුරුුණක් දැන් ය වගකීමෙන් වගගේෙවුත්තුය හැටිට ඇවිල්ල ඉදිරියට විල්ල මේ ප්‍රශ්නය වෙනින් පෙනීඉදලා යටත් තොකීමමත්තිවා රට විදේශීය බලවේගවල යටත්තුජිතයක් වෙන නොදී. මේරට අරක්ෂා කරගැනීම අපි කාගේ වගකීමක් වෙනවා. ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන පපක්ෂනායකවර සජිත් ප්‍රේමදස් මැතුමයි තු මටත් ජනතායුක්තු පෙරගුණ ප්‍රමුඛ වාවාමාන්ංසික දේශපාලයේ සිටිනයටටත්. අරගලභූමි අරගල කරනයටත් අපි හැමෝටම ම ඇතුළ අපි හැමෝටම රටගැෙන හිත හැමෝටම මෙම දකින විදිරට පාර්ලිමේන්තුවේ තක්කඩඉන්නවා හොරු ඉන්නව පාතාලකාරයව ඉන්න ඇත්ත. හැබැයි වැඩි පිරිසත් මේක ඉන්නවා මේ සමාජයේ ගැන හිතන්න පුළුවොන් පිරිසා. ඒ පිරිස දැන් එලියට ඇවිල්ල මේ දීන දේශපාලයින් අයින් වෙලා අලු දේශපාලන ව්‍යාරෙක්කන හිතන්න පටන්ගන්නු. පොදු ජන පෙරමමුුණේ ්‍රාඩ රස්තියා දු ාර දේශපානෙ. ගල මිදන්න ඕන දැනවගත් මිනිස්සු සමාජ වගකීමත්තිීනය රාජ්‍යබලයට ඇතුලීමේ පරමාර්තයෙන් මේ දේශපාලනට කියීලතින. ඇැබයි ඒ දශපාන පුසක් ඒ පවුලක දේශපාලනයක් තනි කරම පවුල් දේශපාලනයක් එනිසා බහුජන දේශපාලනයක් ගොඩනැගීම අද රට අත්‍යවච්චතාවයක් ඒය රාජිකත්වයට අප යන නොදී ඒ කටයුත්තා අප ඉතාමක් මනින් සිද්ධල යුතුවයනවා. සජිත් ප්‍රම දස මැරතුමා ප්‍රමුක. එ සියලු දෙනාම සරුපාක්ෂික එකතාවකට එන්න ඕන්න ඇමතිගන් ගැනීම ගො ොගනීමි. යෝජනා කරලා තියෙනවා ජාතික සභාවක් පත්යෙන ඕනම ැබිනෙට් එකක් අධීක්ෂණයට පත් කල් ගන්න තීන්දදු ඔුන්ගේ එක ගතාය මත ගන්නකිරෙ එක හොඳ තීරනය එකට අපිත් එකඟයි විවිධ කණ්ඩෑයම එකට එකදත්තුවය පළ කල්ලා තියෙනවා අපි නිසා වහාම ඒ එකගතාවේ මත අපි තීරණ ගන්නට ඕන. එයනුව අපි කුමන හෝ සාමූහික වගකීමකට ටයටටක් කරගන්න. නැත් එක අත් නෝමක දිර ගියෝොත් රට අන්තිම දුරුවල තත්ත්ක තියෙන්නේ. අප නැතිවෙන පළවෙනි ප්‍රශ්නය විශාලා හාර හිංගයක් ඇැතිවෙන පුළුව. මිනිස්සුන්ට කණ නැතිවෙන පුළුව. පාංගෙඩිය කරෘපියල් දාහ වෙන්න පුුව හාල් කිලෝවා ෘුපියල් හට වැඩවන්න පුළුව. එවැනි තත්ත්වයක් කවත රට සම්පූර්ණයෙන්ම මංගොල්ලකෑම් රාජික තත්ත්වයක් උද්ගත වෙන්න පුළුව. එකහන්ද ඒකෙන් වලක්න්න ගන්න වැඩැපිලිලක් අවශ. පලවෙනිදේ තමයි රට ගොඩනැගීම දැම් පටන් ගන්නවා. ඒක දේශපාල්ලක් චන්ට වගකීමත්තේවාගේම අවංක ජනතාව්‍යාපාර අවංක සමාජනායක ඇන්ට වගේීමමත්තේවා. අපි ඒකට මුලපුරට සූදානන් රට පුරාම හැම බංගලක්ම හැම ගවත්තක්ම වගේ කිරීමේ දැවන්ත ජාතික මෙහෙමක් දියත් කරන්න ඕන. අපි නිරි ක ලෝ රපියල් දාහන එක රුපිය සසිී වෙනවා හා නිෂ්පාදන පට ඩිකරන්න පුළුවන්. එලවලු පළතුර කිරි නිෂ්පාදම හැම එකක්. ෂ හ ද ත් මහස තුනකින් ඒ පළදරන. නිසා හැම කෙනෙක් හම නගයම හැම බිම් ගලකම. හැම පෝච్චයකම. ඒ කට ුත්ත කරන්න අප හැමෝම දායක වෙන්න කියලා. අපි රාධනා ක ජනතිපති යා හ ුව නොකරත්. අප ක නා කත් න ස දා න කිය න ළ රි ගත් ලලා. එල්ල මෙන්න නියමිත ආහාර අයහිනිය දැවන්ත දරිදරතාවට මුහුණදීමම සඳ වැඩ පිලි වෙල අපි සකස්කර ැතිය දුන. ප්‍රීම කොපැන පාන්ගේන පා ග ම ො සල් නොන කවදු සල්ලිදේ කිරිපිටිගන්න ො නි ලල්ිෙන් න. ඩොලර් ආ්ඩුවම කියන දො ලිය කියද දයන ෙ ගොලග ඩොල මිලන පණහ මුදල්ල මතිවර කියන දී. ඉතාම බරපතල තත්ත්ය. සා මේ තත්තෙන් අපි නිදහස් වෙන්න්න වන දෙවන ගේෑස් ප්‍රශ්නය. හැමදඒකටම තියෙනවා විිසඳමා. හමදේ විම දැක්ක්‍රියාවට නගැන්න වන බලං ඉන්න ඔන්නේ අර පිරි මේස් පතමේ ඉතා වැදගත්ද. විදුලි පරිබෝජන පටන් සෑම කටයුත්තක වතුර පරිහරණයේදී පටන් හෑම දෙයක්ම අපි අපට වගකීමක්තියෙනවා. ඒ වගකයීමම තුළ ඉඳගැන අපි කටයුතු කලවෙනවා කටයු කළයුතුවයෙනවා. එතොටත් ඒයනුව ගෑස්තුලට අපට විශේෂයම කිසිම දුමක් නගින් නැති ග න ල් ෑස් ට ඩ ලාබ. හට්ටිය කළුවෙන්න්නේ නැති අගුරු ප්‍රබිතියකට ධහනය කල් ලබාගන්න පුළුවන් අගුර නිෂ්පාධනයක් පට කරන්න පුළුවන් එවගේ එවැනි විද්‍යාත්මව එව ිපක් සංවරධනය කලතින. එකයි තාම හොඳද සුතුම අපඒ එකත්තක ජනතාවතට යන්න බලාපපුරොත්තු ව. ආණ්ඩුව විකල් පරා යොමු යියුතුයි ප්‍රශතින අ්ඩුවක් නැතිකම්. ඉතින් අපි තාමෙක්මනින් බලන මේ රාජි තත්වය යවන් කරන්න ජනතාවට ඉතාම ආදරින් කරන ආයාචනයක් ට මඩහනවාව විදධ කතාපතුරුවනො අපි පුද්ගලි රහහාකාරය අපි මරන් උත්සාහකරන්නවා නමුත් අපි බයවෙන්න කාදාි බයුඩෙත් නෑ මේ රටගුඩ ගැනීමේ මේ දාර අරමුණ වෙනයිි අධිෂ්ඨාන සීලීව අටිකුතු කරන බව මය අවස්ථාවද සෑම දෙනටම කියනටව.